हाय भगवान, सब दसा क्या लोने वाला है मर्द में इतनी आलोने में वाले टे पेन के ने एटेरिया शाके मेक होंद बेहत कर गया अभी कथा कल बल मनाद मेकिंग आप गाने के प्रयोजन मे वगे लक्षण मनाद कथा कर बल यालोने में एटेरिया शाके कोल दिलीसे न सुलु वाले दाके न बोलवा इवागे माले सुधु पहती माई माले हरिमसु अंदाई එවගේම මේ ශාකයේ කඳ ඇද්දල පාටයි ඇද්දල වගේම තමයි දේශීය කැඩුම් බිඳුම් බෙදකමේදී ඇටේරියා කොළ පොතු අමයෙන් භාවිතා කරනවා කියලා සඳහන් වෙලා තියෙනවා සර්ප විෂයට ප්‍රතිකාර කිරීමේදී නැෂ්ණ කිරීමට ඇටේරියා ශාකයේ දළුවල විෂ යුෂ මේ විෂ නැති කර ගන්න යොදා ගන්නවා මේ ඇටේරියා ශාකයෙන් आहार जीर्ण पास क्रीम संदा मे शाख पोते युष उदागन या मे एटेरिया शाखे बेहतल इतरा मे वाला गिवत अलंकरण करना मे शाखे वाला गिदर हदान पुलवा मे मल हरीम सुंदाई इवागे मे आलोने मे एटेरिया शाखे अत तेलमेतिरीम गुरुकम विडवलट उदागन යාලුවනේ ගෙවතු අලංකරණය සඳහා විෂිතුරු ශාකයක් විදිහට මේ ඇටේරියා ශාකය යොදා ගන්නවා වගේම මේ මල් වල තියෙන සුවඳ නිසා තෙල් වර්ග සුවඳවත් කිරීමටත් මේ මල් භාවිත කරනවා සමහර අය මේ ශාකය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ මේවා සමහර තැන්වල හැදිලා තියෙන කැලේ නමුත් මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා මං චුට්ටක් මතක් කරන්නම් ඔයාලට ඉදිමුම් වලට කුෂ්ඨ වලට සුදු කබර වලට වමනියට ඒ වගේම පණුව මාරු වලට මූත්‍රාබාධ වලට අජීර්ණයට අතිසාරයට කැඩුම් බිඳුම් වෙදකමේදී ඒ වගේම සර්ප විෂයට මේ වගේ රෝග ගොඩකට මේ ඇටේරියා ශාකය යොදා ගන්නවා මේ වගේ යොදාගන්නේ දලු පොතු මුල් ඇතුළු පංචාංගයේම යොදා ගන්නවා ඒ වගේම තමයි යාළුවනේ මේ ඇටේරියා ශාකයේ මල වයම් පළාතේ පුෂ්ප විදියට නම් කරලා තියෙනවා ඒ වගේම යාළුවනේ බෞද්ධයන්න් අහලා ඇති මේක අටවිසි බෝධීන් වහන්සේ නමක් විදියට නම් කරලා තියෙනවා මේ ඇටේරියා ශාකය ඒ වගේම තමයි යාළුවනේ ආහාර අරුචිය නසන ඒ වගේම කුසගින්න වඩවන විස නසන වේදනාව නසන ගුණ සහිත ශාකයක් තමයි මේ ඇටේරියා කියලා කියන්නේ. හන්දි ඉඳ බුමට ඇටේරියා කොළ ඒ වගේම යුෂ එඬරුවටත් අබ තල අඹරලා පත්තු ලෙසට යොදා ගන්නවා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. වේදනාව සමනය කිරීම සඳහා මේ ඇටේරියා ශාකයේ මුලේ පොත්ත අඹරලා ආලේප කරනවා. යාළුවනේ මම හිතනවා අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඔයාලා මේ ඇටේරියා ශාකයේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා.